ආයි බෝවන් ළමයි ඔන්න අපි අදත් එකතු වෙලා තියෙනවා ඔන්ලයින් ලයිව් ලෙසන් සීරීස් එකේ 3 වෙනි දවසට කලින් දවස් ටිකේ ඔයාලට පොඩ්ඩක් මේ පන්ති කරන්න බැරි වුණා හේතුව උදේ පාන්දර මේ දවස් ටිකේම ගුරු වර්ජනයකුත් තියෙන නිසා අපේ පන්තිවල ළමයිට අතිරේක පන්ති ටිකක් දාලා තියෙනවා අන්න ඒක නිසා ඔන්න අද ඒකටත් හරියන්න අපි ඔන්ලයින් ලයිව් ලෙසන් සීරීස් හරහා ඔයාලට ගේන පාඩම තමයි තල රූපවල වර්ගඵලය මාතෘකාව ලියා ගන්න තල රූපවල වර්ගඵලය ලස්සන ලියලා දැන් මේක YouTube එකේ හරහා යන නිසා කිසිම zoom එක පොඩිම සම්බන්ධයක්වත් නැහැ තනිකරම යන්නේ YouTube එක හරහාමයි එතකොට O level වලට එත් එක්කම පොඩි ළමයිට ලොකු ළමයිට වැඩිහිටියන්ට හැමෝටම ගැළපෙන විදිහට තමයි මේ පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ ඒගන මාතෘකාව තල රූපවල වර්ගඵලය මේකට වෙනම පොතක් අරගෙන තියාගන්න දැන් පළවෙනි පාඩම් දෙක මීට කලින් අපි කරා තල රූපවල වර්ගඵලය පළවෙනි පාඩම් දෙකම කරේ දශම එකතු කරලා එතකොට අද තියෙන්නේ තල රූපවල වර්ගඵලය අපි මුලින්ම බලන්න ඕනේ මොකද්ද මේ තල රූපයක් කියලා කියන්නේ තල රූපයක් කියලා කියන්නේ අමුතුවෙන්ම අපිට ඉගෙන ගන්න තියෙන දෙයක් නෙමෙයි සාමාන්‍ය දෙයක් සමතල මතු පිටක දැන් මෙතන මේ බෝඩ් එක පොඩ්ඩක් බල සමතල මතු පිටක සමතල මතු පිටක අඳින රූපයකට අපි කියනවා තල රූපයක් කියලා මේ සමතල මතු පිටකට තලයක් කියනවා ඒ තලයක අඳින රූපයකට සමතල තල රූපයක් කියලා කියනවා සමතල තල රූපයක් නෙමෙයි තල රූපයක් මෙයාට කියනවා තල රූපයක් කියලා. දැන් අපි තල ගත්තොත් බෝඩ් එක විතරක් නෙමෙයි. ඔයාලා ලියන පොත, ගෙදර බිත්තිය, ඒත් එක්කම මේසය, මේසයේ මතු පිට. ඔය හැමතැනම තලයක්. උදාහරණයක් විදිහට සමතල ඕනෑම මතු පිටකට අපි කියනවා තලයක් කියලා. ඒ තලයක අඳින රූපයකට කියනවා තල රූපයක් කියලා. අන්න ඒ අඳින්න පුළුවන් ජාමිතික තල රූප සෙට් එකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. අන්න ඒ වගේ වර්ගඵලය හොයන එක තමයි අපි මේ පාඩමේ අද सिद्ध කරන්න යන්නේ. දැන් මුලින්ම ඒකෙදි ලොකුවට ගණන් හදන්න බලාපොරොත්තුවක් නැහැ. මේකෙදි කරන්නේ තල රූප සෙට් එක අරගෙන ඒ තල රූප වල වර්ගඵලය හොයන්නේ කොහොමද? ඊට පස්සේ උදාහරණ ගණන් දෙක තුනක් අපි හදමු. ඒ ටික තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද පෙළක් ළමයි ඉන්නවා එයාලට ගණන් හදන්න පුළුවන්. හැබැයි ගණන් හදන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. දැනගන්න අපි පොඩි පොඩි දේවල් ටිකක් කරන්න එපා. ඒ වගේ ගණන් හදලා තියෙන්න එපා. අන්න ඒකට හොඳ අඩිතාලමක් විදිහට තමයි මේක කරන්නේ. 6 වසරේ, 7 වසරේ, 8 වසරේ, 9, 10, 11. ඕනෙම ළමයෙකුට මේක මාරම වටිනවා. දැන් අද අපි මේක කරන්නේ උදේ 6ට. මං කලින් මේක කරේ හවස උදේ 6 මාට. හතට පන්තියක් තියෙනවා ළමයි ඒක නිසා තමයි 6ට මේක දාලා තියෙන්නේ 6 ඉඳලා 6 මාර වෙනකම් ඒ පැය භාගය ඇතුළත වෙන වැඩ මුකුත් නොකර ඔයාලට පුළුවන් මේක කරන්න ඕනනම් ඉතින් පුටුවක් උඩට යන්න ඕනෙත් නෑ මේ වෙලාවේ පොත ගත්ත ළඟට ඇඳ උඩින් ඉඳගෙනම ගණන් ටික හදාගෙන ගියා ඔන්න මෙහෙමයි මුලින්ම අනුමාත්‍රකාව සමචතුරාශ්‍රය සමචතුරාශ්‍රය මෙයාගේ වර්ගඵලය කොහොමද ගන්නෙ සමචතුරාශ්‍රයක් කියලා කියන්නේ පාද හතරම චතුරාශ්‍රයක් කියලා කියන්නේ පාද හතරක් තියෙන තල රූපයක් සමචතුරාශ්‍රයක් කියලා කියන්නේ පාද හතරම දිගින් සමාන මේ දිග මේ දිග මේ දිග ඒ වගේම මේ දිග මේ පාද හතරේම දිග සමාන නම් දැන් මේක මේ පැත්තෙන් චුට්ටක් මෙහා වෙලා ඒක වැඩි ගණන් ගන්න එපා තංගිය මේක ඇදේ කියලා පාද හතරෙම දිග සමාන තල රූපයකට කියනවා සමචතුරාශ්‍රයක් කියලා. ඔය සමචතුරාශ්‍රයක මම පාදයක දිග ගත්තොත් මෙයා සෙන්ටිමීටර් 5යි කියලා. තව පාද 3ක් තියෙනවනේ. ඒ වාගේ දිග වෙන්නේ සෙන්ටිමීටර් 5යි. අවුලක් නැහැනේ. මෙයා 5යි මෙයා 5යි ඒ වගේම මෙයා 5යි. දැන් මෙයාගේ වර්ගඵලය චැට් එකේ දාන්න ඇදුවනම් ලයිව් චැට් එකේ වර්ගඵලය ඕනෑම සමචතුරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ මෙයාගේ පැත්තක දිග
පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග මම කෙටි කරලා ලියුවා පැදි ගුණ කිරීම පැදි පැත්තක දිග 5යි මේ පැත්තක දිග 5යි පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග එක පැත්තක් 5 cm තව පැත්තක් ගත්තත් එයත් cm 5යි පස්වරක් 5 25යි cm ගුණ කිරීම cm ඉලක්කම් ගුණ කරන්න පුළුවන් වුණාට අපිට බැහැ ඉංග්‍රීසි අකුරු ගුණ කරන්න ඒකක ගුණ කරන්න බෑ හැබැයි සෙන්ටිමීටර් සෙන්ටිමීටර් එකම ඒකකයක් දෙපාරක් තියෙනවා එතකොට මේක දාර්ශනික වලින් අපිට ලියන්න පුළුවන් සෙන්ටිමීටර් කියන අකුර මෙන්න මේ ඒකකය දෙපාරක් තියෙන නිසා උඩින් දානවා දෙකයි කියලා මෙතනක් තියෙනවා සෙන්ටිමීටර් මෙතනක් තියෙනවා සෙන්ටිමීටර් අපි ඉගෙන ගන්නවා දාර්ශනික වලදී පාද සමාන බල ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා කියලා ඒ හේතුවෙන් මෙතන සෙන්ටිමීටරයි සෙන්ටිමීටරයි මෙතන සෙන්ටිමීටර දෙකයි මේක කියවන්නේ මෙහෙමයි අපි සුද්ධ සිංහලෙන් කිව්වොත් 25 සෙන්ටිමීටර වර්ග එහෙමනේ කියන්නේ හැබැයි මේක කියවන සම්මත ක්‍රමය කියන්නේ අපි කියවන ක්‍රමය වර්ග සෙන්ටිමීටර 25යි හරි විදිහ මෙයා කියවන හරි විදිහ වර්ග සෙන්ටිමීටර 25යි පුලින් දෙක දීපුවොත් අපේ යාට කියනවා වර්ග කියලා ඕනෙම සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොම දැන් එතකොට මෙතනින් එහාට ඕගොල්ලෝ තව ආදේශ කරලා බලන්න ළමයි 6 දාන්න 7 දාන්න මේක තව ක්‍රමයකට හදන්න පුළුවන් දැන් මේ 6 7 ළමයිකට මෙහෙම ෂේප් ලොකු ළමයෙක්ට අපිට පුළුවන් මෙයාගේ වර්ගඵලය හොයනකොට පාදයක දිගේ වර්ගය දාන්න පාදයක දිගේ වර්ගය එහෙම නෙමෙයි පාදයක දිග 5යි එයාගේ වර්ගය පහේ වර්ගය කියන්නේ පස්සරක් පහ 25යි වර්ග සෙන්ටිමීටර් යා එක පාදයක වර්ගයෙන් ගන්නත් පුළුවන් ඒත් එක මේක තාම චූටි ළමයෙකුට නම් පාදයක දිගින් ගුණ කරලා ගන්න පුළුවන් පොඩි ලොකු ඕනෙම කෙනෙකුට මතක තියාගන්න පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග සරලයි ඔන්න සමචතුරස්‍රයේ වර්ගඵලය ආයේ කවදාවත් ඕක අමතක කරන්න එපා ඊළඟට දෙවනි තල රූපය ඍජු කෝණ ආශ්‍රය තමයි මේක මතනවා ඔයාලා ලියා ගන්න මේක ළමයි සමචතුරස්‍රය කියලා ලිව්වා රූපයෙන්ද වර්ගඵලය හොයන ක්‍රම දෙක ඊට දෙක ගහලා වෙන් කරගන්න ලියා ගන්නකො බලන්න පොඩි වෙලාවක් දෙන්න ලස්සන ලියන්න මං ඉති පෙන්නේ නැහැ ඕන මං චුට්ටක් අයින් වුණා හොඳට මේවා අඳින්දි පැන්සලෙන් අඳින්න රූප සටහන් අඳින්දි පැන්සලෙන් ඇඳලා ලියනකොට පැනල් ලියන ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මේ ලියනේවත් පැන්සලෙම ලිව්වොත් තමයි හොඳ. වැරදුනොත් එහෙම මකන්න පුළුවන් නේ. පැනෙන් ලිව්වොත් මකන්න බෑ. ලස්සනට ඇඳගෙන. ඕගෙන් පස්සේ ඕක ඇඳලා ඉවර නම් ලියාගන්න මාතෘකාව ඍජු කෝණ ආශ්‍රය. මාතෘකාව ඍජු කෝණ ආශ්‍රය. ලස්සනට ලියාගන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ගොඩාක් ඒ ඔක්කොම යවන්න. ගොඩක් වැදගත් වෙයි මේ තල රූපවල වර්ගඵලය කියන පාඩම. ඊළඟට අපි යමු ඍජු කෝණ ආශ්‍රය. මෙන්න. ඍජු කෝණ ආශ්‍රයයේ තියෙන විශේෂතාවය තමයි මෙයාගේ දිගයි සමානයි. ඒත් එක්කම උඩපාදයේ දිගයි යටපාදයේ දිගයි සමානයි. අපි 요거 තව පොඩ්ඩක් ලස්සන කරලා කිව්වොත් සම්මුඛ පාදවල දිග සමානයි. මෙයාගේ උඩින් ඉන්න පාදය මෙයා මූණට මූණ බලන් ඉන්නවා වගේනේ. අපි ඒවට කියන්නේ සම්මුඛ පාද. දැන් මෙයාගේ සම්මුඛ පාදය මෙයා. මෙයාගේ සම්මුඛ පාදය මෙයා. සම්මුඛ පාදවල දිග සමානයි ඍජු කෝණ ආශ්‍රයේ. අපි මේකටත් ගමු උදාහරණයක් ගානක් හදන්න. මෙයා 6යි. මෙයා 10යි. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න කියලා දෙනවා මේ දේවල් ටික දීලා. සරලයිනේ මේකත් අර වගේම තමයි. ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. දැන් ඊට පස්සේ තල රූප පොඩි අතිරේක දෙයක්. තල රූප කියන එක මං හැඳින්නුවා. වර්ගඵලය කියන එක හැඳින්නුවේ නෑනේ. වර්ගඵලයක් කියලා කියන්නේ මොකක්ද දන්නවද? යම් රූපයක් යම් කිසි දෙයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය දැන් මේකට මම මෙච්චර ඉඩක් අරගෙන තියෙනවානේ
මේන්නේ ඉඩට තමයි අපි කියන්නේ වර්ගඵලය කියලා. යම් තල රූපයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණය. හරි. පැතිරී ඇති ඉඩ ප්‍රමාණයට තමයි කෙටියම කිව්වොත් වර්ගඵලයක් කියලා අපි කියන්නේ. දැන් පැත්තක දිග මෙයා 10යි. මේක ලියනවා දිග ගුණ කිරීම පළල කියලා කියනවා. ප්‍රශ්නයක් නැහැ. මේ පැත්ත දිග 6යි. 10 වරක් 6 60යි. සෙන්ටිමීටර් සෙන්ටිමීටර් වලින් ගුණ කරාම සෙන්ටිමීටර් 2යි. මේක කියවනවා වර්ග සෙන්ටිමීටර් 60යි කියලා. හරි. කරගම් බලන්න. ඍජු කෝණාශ්‍රය කියලා මාතෘකාව ලියලා. මෙන්න අකුරු. අකුරු වරද්ද ගන්න එපා. ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. එයාගේ වර්ගඵලය දිග ගුණ කිරීම පළල. නැත්නම් පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. දිග හෝ පළල කියලා කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මෙයා දිග පළල කියලා කියන්නේ ඇත්තටම අපි 6 වසර දිගෙන ගන්නවා දිගක් කියලා. ඕන එකක් දිගයි. අපිට කොට වුණා දිග වුණා. එයා දිගක්. ලස්සනට ලියාගන්න. මෙතන මම මේ කරලා දෙන්න යන්නේ සම්පූර්ණ සිද්ධාන්ත කාරණා. තියරි ටික. ඍජු කෝණාශ්‍රය. අපි ඊළඟට යනවා. ඍජු කෝණාශ්‍රයෙන් පස්සේ. ඊළඟ තල රූපයට. මෙන්න තල රූපය. මේකෙන් පස්සේ කරන්න වැඩ ටිකක් දෙනවා. ඒ කරන්න දෙන වැඩවල උත්තර ටික කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඕනේ. පළවෙනි කමෙන්ට් ටික තියෙනවානේ. පළවෙනි එකට උත්තරේ මේක. දෙකට උත්තරේ මේක. තුනට මේක. ඒ වගේ හැමෝම තම තමන්ගේ නම දාලා යටින් උත්තර ටික දාන්න. තුන්වෙනි එක ත්‍රිකෝණය. ත්‍රිකෝණය. මේක ගැන නම් චුට්ටක් වැඩිපුර කියලා දෙන්න වෙනවා. දැන් මේ ත්‍රිකෝණය තියෙන්නේ 8 වසරේදී. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න හම්බ වෙන්නේ 8ේදී. අපි බලමු. අපි කෝණවල විශාලත්වය 90 ත්‍රිකෝණ වර්ග 3ක් ගැන කතා කරනවා. මහ කෝණීය ත්‍රිකෝණය, සුළු කෝණීය ත්‍රිකෝණය, මහ කෝණී සුළු කෝණී ඒත් එක්කම ඍජු කෝණීය ත්‍රිකෝණය. මේන් මේ ත්‍රිකෝණ 3ක් ගැන කතා කරනවා. කෝණවල විශාලත්වය 90 ත්‍රිකෝණ වර්ග 3යි කෝණවල විශාලත්වය 90 සුළු කෝණී මහ කෝණී ඍජු කෝණී. මේ එක එක බලමු. එක එක වර්ගඵලය ඕනෑම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ මෙන්න පොදු සූත්‍රය. භාගය ගුණ කිරීම, ආධාරකය ගුණ කිරීම, ලම්බ උස. කෙටි කරාම ලව්. භාගය ගුණ කිරීම, ආධාරකය ගුණ කිරීම, ලම්බ උස. හරි, පැහැදිලිනේ. දැන් අපි බලන්න ඕනේ මොකද්ද මේ ආධාරකය, මොකද්ද මේ ලම්බ උස. ඕක තමයි වැදගත්ම කාරණාව. මෙන්න බලන්න. දැන් සුළු කෝණීය ත්‍රිකෝණය ගත්තොත් ශීර්ෂයක ඉඳලා එයාගේ යට පාදයක් තියෙනවනේ. ශීර්ෂයට ඉස්සරහින් ඉන්න පාදය, සම්මුඛ පාදය. ශීර්ෂය කියන්නේ මුල්ලක්. ඒ මුල්ලේ ඉඳලා මෙහෙම තනි කෙලින් ලම්බකව රේඛාවක් ගැහුවොත් අපි යාට කියනවා ලම්බ උස. මෙයා මෙහෙම ඇවිල්ලා හම්බ වෙන මේ පාදයේ තියෙනවනේ. මේන් මේ පාදයට කියනවා ආධාරකය කියලා. මම කිව්වොත් මෙයා 6යි මෙයා 3යි කියලා. අපිට මේ ගාන මෙයාගේ වර්ගඵලය හොයන්න වෙන්නේ. දෙකෙන් එක ගුණ කිරීම. මේකේ ආධාරකය වෙලා තියෙනවා 6ක්. ලම්බෝස වෙලා තියෙනවා 3ක්. දෙකෙන් එක ගුණ කිරීම 6 ගුණ කිරීම 3. බලන්න කපල. 2ට 2ව 1යි. 6ට 2ව 3යි. 3 වරක් 3 9යි. මම මේක දුන්නේ නැහැ සෙන්ටිමීටර්ද මීටර්ද කියලා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් වර්ග ඒකක 9යි. හරි, මෙතන මේදී 9 පේන්නේ නැහැ. මම මෙතන උත්තරේ ගන්නම්. මෙතනට 9යි කියලා. හැබැයි ළමයි මේ 9 වර්ගඵලයක් නේ හොයන්නේ. මෙතන සෙන්ටිමීටර් මීටර් නම් මම දුන්නේ නැහැ. එහෙනම් ලියනවා වර්ග ඒකක වර්ග ඒකක 9. මෙයාගේ වර්ගඵලය වර්ග ඒකක 9. අපිට සෙන්ටිමීටර් දැම්මනම් වර්ග සෙන්ටිමීටර් 9. මෙතනට මීටර් දැම්මනම් වර්ග මීටර් 9. එහෙම තමයි මේ වගේ සුළු කෝණීය ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ. මෙයා විතරක් නෙවෙයි ලම්බ උස වෙන්නේ. අපිට පුළුවන් මෙතන ඉඳලා මේ මුල්ලේ ඉඳලා මෙතනට පොඩි ලම්බ රේඛාවක් අඳින්න. ලම්බ කියන්නේ තනි කෙලින් යන රේඛාවක්. මෙතන හැදෙන කෝණයේ අංශක 90ක් වෙන්න ඕනේ. එතකොට එයා ලම්බ රේඛාව. මෙයාගේ එතකොට මෙයා ලම්බ උස වුණොත් මේ පාදයේ දිග තමයි
ආධාර කියවෙන්නේ මෙතන ඉඳලා මෙහෙට ඇන්දොත් මේ මේ වගේ මල් ලම්බ රේඛාවක් අඳිනවා එතකොට මෙයා තමයි ආධාර කියවෙන්නේ ඒක එක එක පාදයට අනුව වෙනස් වෙනවා ලම්බ රේඛාවක් කියන්නේ නැත්තම් ලම්බ උසක් කියලා කියන්නේ ශීර්ෂයේ ඉඳලා තනි කෙලින් පහලට එන්දාම අංශක 90ක් හැදෙන්නත් ඕනේ ඒකයි ලම්බ රේඛාවක් කියන්නේ හරියටම තනි කෙලින් අඳින රේඛාවට කියනවා ලම්බ උස කියලා එයා ඇවිල්ලා හම්බ වෙන පාදයට කියනවා ආධාරකය කියලා ඒක හරි දැන් ඊට පස්සේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ගන්න මෙයා සෙන්ටිමීටර 4යි මෙයා සෙන්ටිමීටර 5යි මෙයාගේ වර්ගඵලය ඕනේ මෙතන තියෙන දැන් ඍජුකෝණී ත්‍රිකෝණය එතකොට අපිට මේකෙදි අමුතුවෙන් ආය ලම්බ රේඛා දින්න දෙයක් නැහැ. කෙලින්ම ලම්බ උසක් තියෙනවා. මෙතන අංශක 90යි. මෙතන ශීර්ෂයක්නේ. ශීර්ෂයේ ඉඳලා තනි කෙලින්නේ මේ රේඛාව ඇවිල්ලා තියෙන්නේ. මෙතන අංශක 90ක් ඇවිල්ලා තියෙනවා කියන්නේ මෙයා ලම්බ උස. මේ රේඛාව ලම්බ උස. එතකොට මේ ලම්බ උස හම්බෙලා තියෙන එකනා ආධාරකය. දෙපැත්ත මාරු වෙනුණත් පුළුවන්. භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එතකොට අතන චුට්ටක් අවු. භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. භාගය අනිවාර්යෙන් එහෙම වෙනවා. ආධාරකය 5යි. ගුණ කිරීම ලම්බ උස 4යි. අපි බලමු කපලා. 2ට 2ව 1යි. 4ට 2ව 2යි. 5වරක් 2 10යි. වර්ග සෙන්ටිමීටර්. එතකොට යාගේ වර්ගඵලය එනවා. වර්ග සෙන්ටිමීටර් 10ක්. මේ දෙක මාරු වුණා කියලා අවුලක් නැහැ. හතර මෙහාට ඇවිල්ලා පහ මේ පැත්තට ගියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙයා ලම්බුස ගත්තොත් මෙයා ආධාරකය වෙන්න වෙනවා කියලා ගන්න පුළුවන්. ඒකත් කිසි අවුලක් නැහැ. ඕන දැ ඍජුකෝණී ත්‍රිකෝණය හරි. ඒත් එක්කම සුළුකෝණී ත්‍රිකෝණයත් හරි. ඊළඟට මහකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මේ මහකෝණී ත්‍රිකෝණයේ කොහොමද අපි ආධාරකයයි ලම්බෝසයි ගන්නෙ? ඔයාලට පේනවද මෙතන ශීර්ෂයක් තියෙනවා. මේ ශීර්ෂයේ ඉඳලා මම අඳිනවා මෙහෙම ලම්බ රේඛාවක්. ඔන්නම ලම්බ රේඛාවක් අඳිනවා. ඊළඟට මෙයාව යා කරනවා. වඩා ත්‍රිකෝණේ හැරිලා තියෙන ගණන් ගන්න එපා. කඩේරි වලින් යා කරනවා. මෙතන අංශ ගණුවක් එන විදිහට. තනි කෙලින් පල්ලෙහාට අඳිනවා. මෙතන ඉඳලා මේ තියෙන උසට තමයි කියන්නේ ලම්බ උස. මේක මහකෝණී ත්‍රිකෝණවල විතරයි තියෙන්නේ ලම්බ උස. ඉතින් ළමයි මෙයා ලම්බ උස නම් මේ සම්පූර්ණ දිග නෙවෙයි ත්‍රිකෝණයට අයිති වෙන මේ දිග තියෙනවනේ. එයාව අපි ගන්නවා මොකක් කියලා? ආධාරකය. ලම්බ උසයි ආධාරකය. ඉතින් ඔයාලට මම දෙනවා මෙන්න මේ ලම්බ උස සෙන්ටිමීටර 10යි. ආධාරකය දෙනවා සෙන්ටිමීටර 8යි. මෙයාගේ වර්ගඵලය හොයන්න ඕනේ. මම දැන් ඉක්මනට හදලා පල්ලෙහා ලයිව් එකේ දාන ලයිව් chat එකේ මේකේ වර්ගඵලය කීයක් වෙනවද කියලා. හරි සරලව හදන්න. ලකුවට ගන්න එපා. මේවත් ලියා ගන්න ඕනේ. භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. විභාගයට ගානක් හදද්දි මේ සූත්‍රය ලියන්න. ඒකට ලකුණු හම්බ වෙනවා. ලකුණක් හම්බ වෙනවා. සූත්‍රය ලියනකොට. හරි. දැන් මේ භාගයේ ගුණ කිරීම. මෙයාගේ ආධාරකය සෙන්ටිමීටර 8යි. එහෙනම් මෙතන ලියනවා 8යි. මේ එකකේ නොදැම්මත් අවුලක් නැහැ. හැබැයි උත්තරේට එකකේ දාන එක අනිවාර්යයි. උත්තරේට එකකේ නැති වුණොත් ලකුණු 0.5ක් හරි කැපෙනවා. ලම්බ උස සෙන්ටිමීටර 10යි. දැන් අපි සුළු කරමු. 2ට 2ව 1යි. 8ට 2ව 4යි. 10 වරක් 4 40යි. සෙන්ටිමීටර ගුණ කිරීම සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර. එතකොට මෙයාගේ වර්ගඵලය කීයද දෙන්නේ? වර්ග සෙන්ටිමීටර 40යි. ඕනෙම ත්‍රිකෝණයක අපි වර්ගඵලය හොයන්නේ ওই වගේ. සුළු කෝණීද ඍජු කෝණීද මහ කෝණීද කියන එක අදාළ වෙන්නේ නැහැ. ප්‍රධාන සූත්‍රයේ භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. භාගය ආධාරකයේ ලම්බ උස. හැබැයි ඒක යොදා ගන්න තැන් ත්‍රිකෝණය අණුව වෙනස් වෙනවා. සුළු කෝණී ත්‍රිකෝණයක් නම් ආධාරකය මොකද්ද ලම්බ උස මොකද්ද කියන එක තේරුම් ගත්තා.
ඍජුකෝණී ත්‍රිකෝණයක් නම් ආධාරකය මොකද්ද ලම්බෝස මොකද්ද කියන එක අල්ලගත්තා. ඊට පස්සේ මහකෝණී ත්‍රිකෝණයක නම් අපි මෙහෙම කඩේරක් අරගෙන ඒක තමයි ලම්බෝස විදිහට අරගන්නේ. අරගෙන අනිත් විදිහ අපි සාමාන්‍ය හදන විදිහට හදාගෙන හදාගෙන යනවා. අවුලක් නැහැනේ. ඊළඟට ඊළඟට යන්න කලින් මේක ලියාගමු. ලස්සන ලියාගන්න. මොකද තව අපිට කතා කරන්න තල රූප දෙකක් තියෙනවා. මම අද වෘත්තය ගැන කතා කරන්නේ නැහැ. මොකද වෘත්තය පොඩ්ඩක් වැඩිපුර කියලා දෙන්න ඕනේ. දැන් මේ යන ස්පීඩ් එකට වෘත්තය ගත්තොත් එහෙම වෘත්තය 8 9 ළමයිට නැහැ. ඒ නිසා ඒ දෙක චුට්ටක් පැත්තකින් තියලා වෘත්තය කේන්ද්‍රික ඛණ්ඩ කියන එක පොඩ්ඩක් පැත්තකට තියලා ඒ 10 11 දෙයන්නේ. ඒක වෙනමම කියලා දෙන්නම් තව ඉදිරි වීඩියෝ එකකදී. ඉදිරි පන්තියකදී මෙතනදි කරන්නේ තනිකරම 8 6 7 8 9 කියන ශ්‍රේණිවල තියෙන තල රූපවල වර්ගඵලය හොයන විදිහ තමයි මෙතනදි කරන්නේ. හරි මට අයින් වෙන්නලු. ඔන්න අයින් වුණා. ලියලා දැන්. ඔන්න අයින් වුණා. ලියලා දැන්. පිළිවෙලට කරන්න වැඩේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් කමෙන්ට් එකේ අහන ප්‍රශ්න වලට උත්තර ටික දාන්නත් පුළුවන්. ඒ කියන්නේ මම මේ දැන් අහන ඒවාට උත්තර කමෙන්ට් වල දාන්න එපා. ඒක ලයිව් චැට් එකේ දාන්න. අවසානයේ මම ගණන් ටිකක් හදන්න දෙනවා. ඒ ටික හදලා කමෙන්ට් එකේ දාන්න ඊට පස්සේ පුළුවන්. හරි උත්තර කියන්නේ අද අපි ලියපු නෝට් එකේ ෆොටෝස් ටිකකුත් ගහලා මේකේ කමෙන්ට් එකේ දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ඒකටත් දාලා දාන්න. එතකොට මම මේ අද ඉඳලා දිගටම උදේ 6 මාට්ටනේ මේ පන්ති දාන්නේ 6ට. මොකද 7 වෙද්දි 8 9 පන්ති දෙකක් පටන් ගන්න තියෙනවා. සතිය දවස් 5ේම යන පන්තිය. 8 වසරයි 9 වසරයි ඊළඟට 7 වසරත් පටන් ගන්නවා. ඒක මේ දවස්වල සෑම ළමයෙකුටම කරන දෙයක්. ඒක නිසා මතක ඇතුව උදේ 6 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න ඔන්ලයින් ලයිව් ලෙසන් සීරීස් එකට. මේක හරිනේ. අපි යන් ඊළඟ කොටසට. දැන් ත්‍රිකෝණය හරි සමචතුරස්‍රය හරි ඍජුකෝණාශ්‍රය හරි මාතෘකාව සමාන්තරාශ්‍රය 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 මෙන්න තල රූපේ හරියට ඍජුකෝණාශ්‍රයකට පයින් ගැහුවාම වගේ උදාහරණයක් විදිහට මේ බල මෙන්න ඍජුකෝණාශ්‍රයක් තියෙනවා කවුරු හරි අපේ මෙතන ඉන්න ළමයි මේක දකිනවා පාර යන ගමන් ගහනවා මෙයාගේ කකුල දික් කරලා මෙතෙන්ට පාරක් මෙයා කකුල දික් කරන එක පාටම දික් වෙච්ච ගමන් ගහලා දානවා එතකොට මෙයා ඇද වෙනවා මේන් මේ වගේ මේ මෙන්න මෙහෙම ඇද වෙනවා ඇද වුණාම හැදෙන රූපයට අපි කියනවා සමාන්තර ආශ්‍රයක් කියලා තනි කෙලින් තියෙන ඍජුකෝණාශ්‍රය ඇල වුණාම හැදෙනවා සමාන්තරාශ්‍රයක්. දැන් මේ සමාන්තරාශ්‍රයේ මෙයාගේ දිගයි සමානයි. මොකද මේ ඍජුකෝණාශ්‍රයක් ඇල කරලානේ තියෙන්නේ. ඒත් එක්කම මේ දිගයිත් සමානයි. ඊට අමතරව මෙයාගේ තියෙන විශේෂතාවය තමයි රේඛා සමාන්තරයි. මේ රේඛාවයි සමාන්තරයි. ඒ කියන්නේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. දෙන දික් කරගෙන යනවා. කොච්චර කොහොම දික් කරත් කවදාවත් හම්බෙන්නේ නැහැ. හරියට කොච්චි පාර වගේ. ඊළඟට මේ දෙන්නත් සමාන්තරයි ළමයි. මේ මෙයා මෙහෙම මෙයාගේ ගමන යනවා. මෙයා මෙහෙම මෙයාගේ ගමන යනවා. කවදාවත් ඒ දෙක හම්බ වෙන්නේ නැහැ. ඍජුකෝණාශ්‍රයත් ඇත්තරම සමාන්තරයි. සමචතුරස්‍රයත් ඒ වගේම සමාන්තරයි. පාද ඔක්කොම සමාන්තරයි. හරි. මේක මේ ඇලවෙලා සමාන්තර වෙලා තියෙන නිසා මේකට කියන නම තමයි සමාන්තරාශ්‍රය. අපි පුරුදු වෙලා හිටියා වෙසක් කූඩු හද. වෙසක් කූඩු වලින් තරු 8 පට්ටම් 28 පට්ටම් ඔය වගේ එක එක පට්ටම් සෙට් එකක් හැදුවා. ඒකත් ඇහෙනවා ඇති. ඒ වෙටි ගණන් ගන්න එපා. උදේට ගෝමත් දෙමින් සතු කෑ ගහනගෙන තියෙන්නේ. කෙලිම මේක. හරි උත්තර මොනවද කියලා ඊළඟට උත්තරේ හරිනම් හරි කියලා දෙන්නම්. වැරදි නම් වැරදි කියලා දෙන්නම්. ඒක ලස්සනට. එහෙනම් අද අපි මෙතනින් නවත්තමු. ආයේ අනිද්දා හෝ ඉන් අනිද්දා ඔන්ලයින් ලයිව් ලෙසන් සීරීස් එක මම ඔයාලව හම්බ වෙන්න එනවා මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකේ එහෙම නැත්නම් ලයිව් චැට් එකේ දාන්න එහෙනම් ආයි අපි ඊළඟ දවසේ හම්බෙමු සියලුම දරුවෙකුට අයබෝවන් තෙරුවන් සරණයි.
සුබ දවසක් වේවා.